හයි අලුවනේ අදත් කොයික් ගැන ලොකු විස්තරයක් තියෙනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න දැනට ආයෙට ෂෙයාර් කරන්න subscribe කරන්න like කරන්න ඒ වගේම දිගටම support කරන්න කොහෙත් වලේ සීතල කාලේ නම් තවත් ඉස්සරහට වැඩි වෙනවා කියලා තියෙනවා දැනටත් සීතල අඩිය තියන්න බෑ පොළවේ ඒ තරම් සීතල වැඩි වෙලා තියෙනවා එළියේ ඒ වගේම flu infection එකකුත් හැදෙනවා කියලා තියෙනවා අනිවාර්යෙන් මොනවා හරි නාහයෙන් වතුර වෙක් කරනවා වගේ එම්මිරිසා වගේ තිබ්බුත් තියාගන්න එපා ගිහිලා ඉක්මනට බලන්න ගෙවල් වලේ වැඩ කරන්න ආයෙට නම් දිනාර එකයි තාම ඉස්පිරිතාල වල ගන්නවා කියලා නම් දෙනවත් කරලා තිනවා සෞඛ්‍ය අමාත්‍යංශෙන් ඒ වගේම අද ඉඳන්ම පටන් ගන්නවා කියලා තිනවා වහින තත්ත්වේ මොකද මේ ඉස්සරහට ගොඩාක් අයියෙන් වහින තත්ත්වයක් තියෙනවා කියලා තමයි දෙනවත් කරලා තියෙන්නේ pathology department එකෙන් ඒ වගේම ඉස්සරහට මේ වගේ අයියෙන් වැස්ස තිබ්බුත් පුළුවන් තරම් පරිස්සමෙන් වාහන එලවන්න ආයේ ඒ වගේම තවත් වාහන එලවන්න ආයෙත් තමයි ලොකු ගැටලුවක් එන්න තියෙනවා ඒ ගැනත් පිළිබඳව බලමු මොකද අවසානට පඩියවත් එවන්න බැරි තත්ත්වයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම කෝයිටි ආයට ලෝන් ටික එයාලා බැංකුවලෙන් ගත්ත ලෝන් ටික එයාලගේ තත්ත්වේ බලලා මෙයාලට දැන් ඉන්කම් එකක් නැහැ රජෙන් දෙන සල්ලි විතරයි මෙයාලා පාවිච්චි කරන්න මෙයාලට වෙන ආදායමක් නැහැ මෙයාලට වෙන කොහෙවත් සල්ලි එන්නේ නැහැ කියලා මේ වගේ ආයව ටික තෝරලා තමයි ආපහු එයාලගේ ලෝන් ටික කැන්සල් කරන්න උත්සාහ කරනවා කියලා තියෙන්නේ. හේතුව මොකද මේ දවස්වල ඉතින් ඔයාලා දන්නවා ඉතින් මේ රටේ කොහොමවත් ඉතින් කාට වුණත් සල්ලි ගෙවන්නේ රජෙන් තමයි. මෙයාලට වෙන ආදායමක් නැහැ. මෙයාලා ලෝන් එක ගත්තත් රජෙන් ඒ වගේම ඒ ලෝන් එකට සල්ලි ගෙවන්නත් ඕනේ ওই රජෙන් දෙන මුදල් වලින් හරහා තමයි. ඒ හින්දා තමයි දැනට මේගොල්ලන් උත්සාහ කරලා තිනවා කොයිට් වලේ මේ වගේ ආයව තෝරලා ආදායමක් නැති ආයව තෝරලා එයාලට රජේ ලෝන් ටික කැන්සල් කරනවා කියලා තමයි දෙනවත් කරලා තියෙන්නේ. ඒ වගේම කුවේට් වලේ ප්‍රයිවට් සෙක්ටර් වලේ සාමාන්‍යයෙන් ප්‍රයිවට් කම්පැනි වලේ ඉන්න නිලධාරීන් ලොකු ආයතන නඩත්තු කරන නිලධාරීන් ටික කුවේටි ආයේ ඔකෙන් රිසයින් කරලා රස්සාවෙන් ඉලාස් වෙලා යනවා රජේ ආයතන වලට වැඩට. ඒ වගේ ඉස්සරහට ගියුත් තවත් ආයිත් මේ රටේ අතුල කම්කරුවන් ගෙනල්ලා වෙන රටවල් වල ඉඳන් තමයි වැඩ කරවන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙන්න කුබුස් පැකට් එකක් තියෙනවා ෆිලිස් 450යි. මොකද මේක මේ පුද්ගලයෙක් දාලා තිබුණා. ඒ වගේම මමත් දැකලා තිනවා සමහර අය දකින්න තිය ජෙමියාවලේ තිනවා කුබුස් තියෙන පැත්තම මෙන්න මේ වගේ ඇංගල් විදියට තියෙන කුබුස්. මේක ෆිලිස් 450යි. සාමාන්‍යයෙන් අපි කන නෝමල් කුබුස් එක වගේමයි මේකත් තියෙන්නේ. මේක හැබැයි 450යි ෆිලිස්. සාමාන්‍යයෙන් ඔයාලා දන්නේ හරි අරන් දාගන්න එපා මේ සාමාන්‍යයෙන් ඔයාලා කැෂියර් එකේ යද්දී ඔයාලා බැලුවේ නැත්තම් කෙලින්ම ඕක පින් කරලා යනවා ගොඩාක් බඩු ගත්තොත් ඔයාලට තේරෙන්නේ නැහැ ඒ හින්දායි මතක් කරේ මෙන්න මේ වාගේ ඇංගල් වලට තියෙන කුබුස් ෆිලිස් 450යි සාමාන්‍යයෙන් අර නිල් පාට කවර් එකේ එන අර ෆිලිස් 50ක කුබුසුයි මේකයි දෙකම එකයි හැබැයි මාට් වෙන්න නම් එපා මෙන්න අවධානයෙන් බලා ගන්න ඒ වගේම ඉරාකි රටේ පුද්දලේක් ජහරා ප්‍රදේශයේ පොලිස් වාහනයකට ගිනි තියන්න ගිහිල්ලා වාහනයටත් ගිනි තියලා අන්තිමට ඕකටත් ගිනි අල්ලලා තියෙනවා ඊට පස්සේ ඒ නිලධාරීන් තමයි ගිහිල්ලා ওই ගින්දර නිමලා එයාවත් ඉස්පිරිතාලේට ඇඩ්මිට් කරලා තිනවා ඒ වගේම පොලිස් වාහනේ සම්පූර්ණම ගිනි අරන් ඉවරයි කියලා තමයි තියෙන්නේ එයාගේ ගිනි තුවාල ටික හරි ගියාට පස්සේ එයාට දඬුවම ලබා දෙනවා කියලාත් දෙනවත් කරලා තියෙනවා මේ වගේ සමහර මෝඩ හරක් කරන්න වැඩවල වලින් සියලු දෙනාටම කරදර වෙනවා හොඳ විලාවට මෙයාගේ රට කොයිද කියලා දාලා තිබ්බේ ඒ වගේම මිනිස්ටර් ඔෆ් ඉන්ටීරියර් චෙක් දලාල් ඛාලිත් කියලා තියෙනවා මම ආවට පස්සේ ඔයාලට හිතුණා නම් මේ රටේ ගොඩාක් ප්‍රශ්නවල ඉවර වෙලා තියෙනවා අඩු වෙලා තියෙනවා කියලා හැබැයි අනිවාර්යයෙන්ම මම ඉස්සරහට මේ රට සුද්ධ කරලා තමයි මේ රස්සාවෙන් පිටත් වෙන්න කියලා දෙනවත් කරලා තියෙනවා ඔන්න ඒ වගේම ජෙනරල් ට්‍රැෆික් ඩිපාර්ට්මන්ට් අලුතෙන් කැමරා එකක් ගැනලා තියෙනවා ආයිත් පටන් ගත්ත ඔළුවක එක්කම ගොඩාක් පරිස්සමෙන් වාහන එලවන්න රියදුරුම් මොකද මෙන්න මේ කැමරාව හයි කරාට පස්සේ ඔයාලට සාමාන්‍යයෙන් ෆෝන් එකක් කතා කර කර යන්න බෑ එක් අතෙන් ස්ටීරින් එක අල්ලගෙන එක් අතෙන් ෆෝන් කතා කර කර යන්න බෑ සීට් බෙල්ට් පාවිච්චි කරන්න නැතුව යන්න බෑ ඒ වගේම වාහනේට වාහනයක් ඉඩස නැතුව වාහන ලං වෙලා වේගෙන් පදින්න බෑ ඒ වගේම ඔයාලා වේගෙන් පදිද්දි ඒ පාරවල් වලේ තියෙන වේග ලිමිට් එක උඩා ඔයාලා ගියොත් අනිවාර්යෙන් මේ කැමරා ඉක්මනට වදිනවා ඒ වගේම සීට් බෙල්ට් එක ඔයාලා සාමාන්‍යයෙන් සීට් බෙල්ට් එක පාවිච්චි කරේ නැත්තත් මේක කැමරාව වදිනවා අනිවාර්යෙන් ඩිනාර් 50කට උඩා තමයි මේකේ ෆයින් එක යනවා කියලා තියෙන්නේ
පුළුවන් තරම් පරිස්සමෙන් කරුණා කරලා මොකද සාමාන්‍යයෙන් ගන්න පඩියම් භාගයක් හරි නැත්තම් මුළු පඩියම යන්නත් ඉඩ තියෙනවා මෙන්න මේ වගේ කැමරාවට පස්සේ මොකද පොඩි වැරද්දක් කරුවොත් අනිවාර්යෙන් වදිනවා දැන් ඉලෙක්ට්‍රොනික සිස්ටම් එක ඔයාලා දැන් ඔයා අපි හිතනවටත් වඩා වෙඩින් තියෙනවා මේ රෝකේ ඒ හින්දා පුළුවන් තරම් පරිස්සමෙන් අපි දැන් නැතුවම වදිනවා සමහර වැරදිවල් ඒ හින්දා වාහන එලවන්න පටන් ගද්දිම සීට් බෙල්ට් එක පාවිච්චි කරගන්න ඒ වගේම ටෙලිෆෝන් එක පැත්තකට තියාගන්න වාහන එලවන්න සියලු දෙනාම පුළුවන් තරම් හෑන්ඩ් ෆ්‍රී එකක් අරගන්න නැත්නම් වාහනේට හරි ඕඩියෝ එක සෙට් කරලා තියාගන්න ඊට පස්සේ ඉතින් ආයිත් මතක් කරලා තියෙනවා කරුණා කරලා පරිස්සමෙන් මොකද ඒ වගේම කොයිට් වලේ චෙක් ඉන් එක තවත් වැඩි කරලා තියෙනවා මේ රටේ අතුල ආයිමත් ව්‍යාපාරයක් හරි ඒ වගේම අරක්කු ව්‍යාපාරයක් හරි මොනවා හරි දූෂික දේවල් හවුනොත් අනිවාර්යෙන් ඔයාලට මරණ දඬුවම ලැබෙනවා ඕක දැන් ඩ්‍රග්ස් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් එකෙන් දෙනුවත් කරලම තියෙනවා පුළුවන් තරම් පරිස්සමෙන් ওই වාගේ නරක දේවල් කරලා හවුෙන්නත් එපා අන්තිමට ඔයාලත් අනාතයි ඔයාලගේ ළමයි දරුපවල සියලු දෙනාම අනාතයි ඒක මතක තියාගන්න ඒ වගේම තමයි පුද්ගලයෙකුට කෝල් එකක් කතා කරලා තිනවා මෙන්න මේ ඔයාගාව තිනවා නම් බඩු මට ගෙනත් දෙන්න මං මේන්න අහවල් තැන ඉන්නවා කියලා එක පුද්ගලයෙක් අරක්කු ගෙනල්ලා තිනවා එයාව චේස් කරගෙන ගිහිල්ලා පොලිසියෙන් අතරෙන් උඩ අරන් තිනවා මෙන්න දැන් ඒ වගේ තමයි වෙන්නේ දැන් ව්‍යාපාරිකයෙක් ඉන්නවා නම් කෝල් කරනවා ගෙනත් දෙන්න පුළුවන්ද කියලා අහනවා මෙයාත් ඉතින් ලොකු ඕඩර් එකක් කියලා අරන් යද්දිම ඔතන යද්දිම හවු වෙනවා දැන් සියලු දේම ඒ විදිහටම ඔන්ලයින් ව්‍යාපාර මේ කෑම බිස්නස් මේ මත් ව්‍යාපාර සියලු දේම එකට තමයි බලන්නේ පුළුවන් තරම් පරිස්සමෙන් ඒ වගේම ෆාහිල් ප්‍රදේශයේ ඊය වාහන අනතුරක් සිද්ධ වෙලා තියෙනවා ওই අනතුරු වලින් බයික් පෙදගෙන ආපු පුද්ගලෙක් මේ ගිහින් තිනවා තව දෙන්නෙකුට තුවාල වෙලා තිනවා මෙන්න මේ සිදුවීමට මුලින්ම හේතුව මොකක්ද කියලා අහද්දි පාරවල් වල තියෙන වලවල් කියලා තමයි කියලා තියෙන්නේ පාරවල් ගොඩාක් මේ දෙනට මේ වැස්සාවට පස්සෙත් ඉස්සරහින්නම් ගොඩාක් වලවල් තිනවා කුවේට් වලේ දැන් අන්තිමට තිනවා පාරවල් ටික ඒ හින්දා තමයි ගොඩාක් මේ වාහන අනතුරුවල් සිද්ධ වෙන්න කියලා මේ අනතුරුවල තුවාල වෙච්ච පුද්ගලයා දෙනුවත් කරලා තියෙනවා ඒ වගේම සමහර පාර්කින් වල ඔයාලා දකින්න පුළුවන් මෙන්න මේ සිදුවීම තියෙන ගේට් මෝල් එකේ ගේල වල තියෙන ගේට් මෝල් එකේ ඔයාලා දකින්න පුළුවන් මේක සාමාන්‍ය මං හිතන විදිහට අවුරුදු 6ක 7කටත් කලින් මෙන්න මේ වලවල් ටික තියෙනවා මේ පාරවල් කැඩිලා තියෙනවා අදටත් තාම ඒ විදිහටමයි තියෙන්නේ සමහර වාහනවල කැඩිලා තියෙනවා ඔතන මේ වලවල් වලේ වැටිලා පුළුවන් තරම් පරිස්සමෙන් රියදුරුම් කවුරු හරි මෙන්න ගේට් මෝල් වලට යනවනම් ඒත් ගේට් මෝල් එකේ පිටිපස්සේ මේ අල්නාසර් ඒ ප්‍රදේශේ පැත්තේ යනවනම් පුළුවන් තරම් පරිස්සමෙන් වාහනවල දැන් ගිනියන්න එක ගොඩාක් අමාරු පොඩි කැම්රි වාහනවල අරන් යනවනම් ගොඩාක් පරිස්සමයි කොයිට් වලේ දැන් ওই වගේ පාරවල් ওই වගේ තත්ත්වවල තමයි තියෙන්නේ කවදා මේක හරි ගස්සලා මේ රට හොඳට ගෙන්න ගනි කියලා දන්නේ හැබැයි කියනවා සල්ලිකාර රටක් කියලා. තිබ්බට වැඩන්නේ මේ පාරවල් තියෙන හැටි දැක්කාම ගොඩාක් භයානකයි. ඒ වගේම මෙන්න ඔයාලට දකින්න පුළුවන් බස් එලවන රියදුරු දෙන්නාගේ රණ්ඩුව. මෙන්න මෙයාලගේ රණ්ඩුව දිහා වාහනවල 100 200කටත් වඩා පිටිපස්ස පොලිමේ ඉන්නවා වාහන ට්‍රැෆික් වයිලේෂන් කරලා තිනවා මෙයාලා දෙන්නගේ රණ්ඩුව කියලා වෙන කෝය හරි තියාගන්න මෙන්න පාරවල් වලේ මුම් රණ්ඩු වෙනවා අපිට යන්න විදියක් නැහැ කියලා තමයි මේ කොයිටි පුද්ගලෙක් වීඩියෝ එකක් කරලා එවලා තියෙනවා මෙන්න මේ රියදුරුන් දෙන්න අනිවාර්යෙන් මේ රටෙන් පිටත් කරනවා ඒක ඇත්ත කතාවක් මොකද වාහනවල වලේ මෙයාලා පාරවල් වල මොන හරි රණ්ඩුවක් වුණාම ඔතන වාහනවල් බ්ලොක් වෙනවා කොච්චර ට්‍රැෆික් වෙනවා කියලා ඔයාලා දන්නවා මේ රටේ විනාඩි 5කට වාහනයක් නැවතුණුත් එක දිගට වාහන 100ක් 200ක් 1000ක් වෙනකන් නැවතනවා ඒ තරමට මේ රටවල ට්‍රැෆික් වෙනවා ඒ හින්දා පුළුවන් තරම් පරිස්සමෙන් පාරවල් වල මේ වගේ මෝඩ වැඩවල් කරන්න එපා ඒ වගේම තමයි කුවේට් වල සුද්ධ කරන්න පුද්ගලයන් දාලා තිනවා බෙලදියා වලින් හැබැයි සත්ත පහකටවත් වැඩන්නේ නැහැ කියලා තමයි කොයිටි පුද්ගලයන් කියන්නේ. මොකද මෙයාලා සල්ලි දීලා මෙයාලව ගෙනල්ලා මෙහි එක දෙනෙකුට 5 දෙනෙක් ඕන නම් 10 දෙනෙක් ගෙනල්ලා දානවා. එතකොට එයාලා වැඩ කරනවා ඊට පස්සේ එයාලගේ පාඩුවේ කොහේ හරි අරහෙමේ කරගෙනවා. ගොඩාක් දේවල් කරන්න තියෙනවා ඒවා සුද්ධ කරන්නත් නැහැ බලන්නත් නැහැ කියලා තමයි තියෙන්නේ. ඒ වගේම මෙන්න දකින්න පුළුවන් ඔයාලට කොයිටි පුද්ගලෙක් මේ කාන්දන් කෑල් දෙකක් අරගෙන එකතු කරලා තිනවා ඇනවල් ගොඩාක් මොකද මේවා ඔක්කොම පබ්ලික් පාර්ක් වලේ තමයි කියලා
තියෙන්නේ මොකද මේ මිෂරෆ් වලේ හවලි වලේ එවැගේම ගුඩාක් හසල්මියා වලේ තියෙන පාර්ක් වලේ මෙන්න මේ වගේ තත්ත්වවල තමයි තියෙන්නේ ගුඩාක් ඇනවල් තියෙනවා මේ වගේ දේවල් සුද්ධ කරන්නත් නැ මේවා කවුරු ගෙනල් දානවා කියලාවත් දන්නේ නැහැ කියලා තමයි මේ පුද්ගලයා කියලා තියෙන්නේ මෙන්න මේ වගේ මලකඩ කාපු ඇනවල් ඇනුනුත් අනිවාර්යෙන් ඕකට ඉන්ෆෙක්ෂන් වෙනවා ඒ වගේම ගුඩාක් ප්‍රශ්නවල වෙනවා පුළුවන් තරම් පරිස්සමෙන් ඒ වගේම ගුඩාක් ආයේ ළමයි මෙහෙ තියාගෙන ඉන්න ආ ඉන්නවා ওই වගේ තැන් වලට එකන් යද්දි පුළුවන් තරම් එයාලගේ ෂූ අරව මේවා සියලු දේම ඇඳලා තියාගන්න නිකන් අඩිය තියන්න ගියොත් මේ වගේ ඇනයක් ඇනුනොත් ළමයිට ඒ වගේ ගුඩාක් ප්‍රශ්න වලේ ටීටි ප්‍රශ්න අරව මේවා ගුඩාක් එනවා ඒ හින්දා පුළුවන් තරම් පරිස්සමෙන් ඒ වගේම කුවයිට් වලේ මොන හරි ඔයාලට ලොකු ප්‍රශ්නයක් සිද්ධ වුණොත් සාමාන්‍යයෙන් ඔයාලට කවුරු හරි ගහනවා නැත්නම් ඔයාලගේ කාමරේ ළඟ ඉන්න එක්කන කවුරු හරි බීලා ඇවිල්ලා කරදර කරනවා නැත්නම් මත් ව්‍යාපාරය කරනවා මේ වගේ දේවල් මොනවා හරි කරදරයක් සිද්ධ වුණොත් කෙලින්ම මෙන්න මේ නම්බරයට ඔයාලට දෙනුවත් කරන්න පුළුවන් ලොකේෂන් එකත් එක්ක ඔයාලා දැම්මුත් WhatsApp එක හරහා Ministry of Interior එකට ඊළඟ විනාඩි 10කින් 15කින් ඔතනට එනවා Ministry of Interior ඒ වගේම පොලිස් නිලධාරීන් සියලු දෙනාම ඔතනින් එනවා මොකද මේ දැන් ගොඩාක්ම තියෙන ප්‍රශ්න එක්කෙනෙක් කරන වැරද්දෙන් තමයි සියලු දෙනාම හවුවෙන්නේ දැන් එක බිල්ඩින් එක එක්කෙනෙක් අරක්කු ඉක්නනවා නම් ඒ මුළු සම්පූර්ණ බිල්ඩින් එකේම චෙක් කරනවා එහේ ඉන්න අය ටිකක් පිටත් කරනවා එතකොට මේ වගේ වැරදිවල් කරන අය කරනා කරලා ඔයාලගේ ඇස් වලට පේන්න තියන්නත් එපා මේ වගේ වැරදිවල් කරන අය දැක්කුත් උන්ව පාව දෙනවා කියලා දුක් හිතන්නත් එපා එයාලව මේ අල්ලලා දුන්නට ඔයාලට ලොකු පිනක් මොකද මේ රටේ දැන් මේ වගේ අරකු ව්‍යාපාරේ මත් ව්‍යාපාරේ කරන්න ඕම මේ ගණිකා සම්බන්ධ දේවල් කරන්න ආයෙ ඉඳලා තමයි අදටත් නිදහස නැහැ අවුරුදු 10ක් 15ක් මේ රටේ හිටපු මිනිස්සු කියනවා අකාම නැතුව හිටියත් කිසි ප්‍රශ්නයක් උන්නේ නැහැ හැබැයි දැන් ළඟදී තමයි මේ ප්‍රශ්නවල පටන් අරන් තියෙන්නේ කියලා ඒ හින්දා පුළුවන් තරම් කරුණා කරලා ඉල්ලනවා ඔයාලට මෙන්න මේ වගේ වැරදිකාරයෝ තියන්න එපා මේ රටේ ඔයාලට පුළුවන් නම් මෙන්න මේ Ministry of Interior එකට ඔයාලා මෙසේජ් එකක් දුන්නාම කවුද මොනවද කිව්වේ කියලාවත් මෙයාලා කියන්න නැහැ. එහෙනම් පුළුවන් තරම් try කරලා බලන්න. එහෙනම් යාළුවනේ ගොඩාක් ස්තුතියි අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම ඒ වගේම අකමැති අය පුළුවන් තරම් පරිස්සමෙන් එන්න පෙබ්‍රවාරි 25 26 වෙනකම් එදාට අනිවාර්යෙන් ඔයාලට මොන හරි මාර්ගයක් හදලා දෙයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම දන්නති අයට කියලා දෙන්න, share කරන්න, subscribe කරන්න, like කරන්න, support කරන්න. තව වීඩියෝ එකකින් හම්බෙමු සියලු දෙනාටම දෙවි පිළි.